ini ආරම්භ කරනද වෘත්ති සමිති ක්‍රියාමාර්ගය අද උදෑසන 8ට අවසන් කරනවා. රජයේ වෛද්‍යවරු හිටියට මේ රටේ අධ්‍යාපනය ලැබලා ඒ අධ්‍යාපනයේ ප්‍රතිඵල ඉහළින්ම භුක්ති විඳලා ඉහළම ප්‍රතිඵලයක් ලබාගත පිරිස හැටියට අපි රටට අපෙන් විය යුතු යුතුකම සහ රට සහ අනාගත පරපුරක අයිතීන් සහ රටක් අනාගතයට උරුම කර දීම කියන කාරණේ පෙරදැරි කරගෙන තමයි ඊයේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය දියත් වුණේ. මේ කිසිසේත්ම රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන්වත් රජයේ වෛද්‍යවරුන්ගේ සුබසාධනයක් සම්බන්ධයෙන් කරන ලද වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් නෙමෙයි. රටේ සියලුම සේවා කාණ්ඩවල සහ අනාගතයේදී මේ රට බාර ගන්න අනාගත පරපුරක නැත්නම් නූපන් පරපුරක උරුමය එහෙම නැත්නම් ඒ රට අනාගත පරපුරට සුරක්ෂිත කරලා දෙන්න කරන ලද වෘත්ති සමිති ක්‍රියාමාර්ගය. එතන මේ කාරණේදී අත්‍යවශ්‍යම අපි දකිනවා පාර්ලිමේන්තු මැතිවරණයක් නැත්නම් පළාත් සභා මැතිවරණයක් ප්‍රාය සභා මැතිවරණයක් ජනාධිපතිවරණයකදී අපි දකිනවා ඒ ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ මේ නූපන් පරපුරක් රකින්න තමයි ඉදිරිපත් වෙන්නේ. හැබැයි නූපන් පරපුර අපේ රටේ සමස්ත නූපන් පරපුර නෙමෙයි තමන්ගේ පවුල්වල පරපුරවල් රකින්න එහෙම නැත්නම් තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ පරපුරවල් රකින්න තමයි ඒ අය මෙතෙක් කලක් බහුතරයක් කටයුතු කරලා තියෙන්නේ. එතකොට අපි ආරම්භ කරන්න ඕනේ ඊයේ දවසේ 2018 මැයි මාසේ වෙනකොට රජයේ වෛද්‍ය ජනතාංග සංගමයේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය දියත් කරන්නේ 2016 ඉඳලා මනස 15 අවසාන භාගයේ ඉඳලා රජයේ වෛද්‍ය ජනතාංග සංගමය ඉතා පැහැදිලිව අනිත් වෘත්ති සමිති සමග පැහැදිලි කර දුන්නා රටට මේ රටේ වෙළඳ ගිවිසුම් අත්සන් කරද්දී ඒ අත්සන් කරන්නේ රජය වුණාට ඒ අත්සන රජය විසින් දැම්මට ඒ රජය ඒ වෙලාවේ නියෝජනය කරන්නේ මේ සමස්ත රාජ්‍ය වන්දනා මේ රමස්ත රට තමයි සම්බන්ධයෙන් තමයි මේ අය තීරණ ගන්නෙ. එතකොට එහෙම තීරණයක් අරගෙන මේ රජය හෙට දවසේ නැති වුණාම හෙට දවසේ වෙන රජයක් බිහි වුණා. මේ රජය මේ රටට කරලා යන දේවල් හරවන්න පුළුවන්ද බැරිද කියන ගැටලුවට අපි මැදි වෙනවා. එහෙම නැත්නම් අපිටම ප්‍රතිපත්තියක් තියනවා නම් ඒක සියලුම රජයන්ට එක ආකාරයේ බලපාන එහෙම නැත්නම් ඒක සමස්ත රටේ ප්‍රතිපත්තියක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ දැන් මේ විවිධ ආර්ථික විද්‍යාඥයෝ කියන අය ඉන්නවා. ආර්ථික විද්‍යාඥයෝ කියලා ඇත්තටම සුදුසුකම් තියෙන අය ඉන්නවා. මේ සියලු දෙනාම පෙන්නන කාරණයක් තමයි අපිට වෙළඳ කිවිසුම් නැත්තම් අපිට මේ රට සංවර්ධනය කරන්න බෑ කියන තර්කය. එතකොට රජයේ වෛද්‍ය නායක සංගමය වෙළඳ කිවිසුම් අත්සන් කරනවද නැද්ද? ඒ අත්සන් නොකර රට දියුණු කරන්න පුළුවන්ද කියන ආර්ථික විද්‍යාවේ න්‍යායන් වලට මෙහා තැනක ඉඳලා වෘත්තීය වේදින් පිරිසක් හැටියට සහ වෘත්තිකයින් පිරිසක් හැටියට අපි අදහසක් දීලා තියෙනවා. අපි අපේ අරමුණ පැහැදිලි කරලා දෙනවා මේ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හදන්න. එතකොට ඒකට එකඟ නොවී ඉන්න වගකිවිතු රජයකට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි අපි දැක්කා මම එක එකේ ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී සියලුම අවස්ථාවලදී රජයේ දීපු පොරොන්දුව තමයි ප්‍රතිපත්තිගරුක රටක්. මේ ප්‍රතිපත්තිගරුක රටක් තමයි හදන්න යන්නේ. එතකොට එහෙමනම් ප්‍රතිපත්තිගරුක රටක් හදන්න නම් ප්‍රතිපත්ති තියෙන්න ඕනේ. ඒවා ජාතික ප්‍රතිපත්ති වෙන්න ඕනේ. ඒවා මේ තම තමන්ගේ පෞද්ගලික ප්‍රතිපත්ති නෙමෙයි. එතන මේ පුද්ගලික ප්‍රතිපත්ති නොවන ජාතික ප්‍රතිපත්තියක් තමයි අපි වෙළඳ කිවිසුම් සඳහාත් හදන්න කියලා ඉල්ලීමක් කරේ. මේක 2015 අවසානයේ ඉඳලා 2016 පොතක් කියලා දක්වලා අපි පැහැදිලි කරලා අතිගරු ජනාධිපතිතුමාට මලික් සමරවික්‍රමතුමාට සහ අගමැතිතුමාට සියලුම පාර්ශ්වවලට කියලා තියෙනවා. එතන මේ හැම අවස්ථාවෙම මේ අය පොරොන්දු වුණා ජාතික ප්‍රතිපත්තියක් හදනවා කියන තැන. මොකද ජාතික ප්‍රතිපත්තියක් තුළ පුද්ගලික වාසි ලබා ගන්න කිසි කෙනෙකුට බෑ.
එතකොට අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙලක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි අරන් බැලුවොත් එම බැඳුම් කර වංචාව. දැන් අපි දකිනවා මේ 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 වෙළඳ කිවිසුම් ගැන හදිස්සියේ අවදි වෙලා ප්‍රකාශනිකුත් කරන අන්තවාදී පිරිස් කියනවා මේක පාර්ලිමේන්තුවට විතරක් දාලා සම්මත කරන්න ඕන. එතකොට පාර්ලිමේන්තුව මොකද්ද බලන්නේ? දැන් බැඳුම් කරේ සම්බන්ධයෙන් ගනුදෙනුවේදී පාර්ලිමේන්තුවට ගියාම පාර්ලිමේන්තුවට බලන්න බැඳුම් කරයක් නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පිළිබඳ වැඩි පිළිවෙලක් තියෙනවා. එතකොට පාර්ලිමේන්තුව අනුකාරක සභාව බලන්නේ එහෙම නැත්නම් පාර්ලිමේන්තුව බලන්නේ මේ අදාළ ක්‍රමවේදී අදාළ ක්‍රමවේදයේ ක්‍රියාත්මක වුණාද නැද්ද කියලා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරු ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුත් කවුරුත් නෙමෙයිනේ. එයා ආරම්භ කරන මේකේ ප්‍රොටෝකෝල් එකක් තියෙනවා ඒක වයලේට් කරනද. එතකොට ඒ අනුව තමයි තීරණය කරන්නේ මේ බැඳුම් කරේ සම්බන්ධයෙන් යම් කිසි උල්ලංඝනය වීමක් කළා දෙනකම්. හැබැයි අපි බලමු ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් නැතුව වෙළඳ කිවිසුම් අත්සන් කරනකොට පාර්ලිමේන්තුවට දැම්මා වුණත් පාර්ලිමේන්තුවේ මොකද බලන්නේ? මේක පිටකවර හොඳයි කියලා බලන්නද? එහෙනම් පිටු 1200 කියවනවද? පිටු 1200 ඕනේ නැහැ. තමුන්නාන්සලා හරි අපි යවන ලිපිය කියවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කී දෙනාද ඉන්නේ? සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා මේ කිවිසුම ගැන හරියට දන්නේ ඊයේ. ඒ නිසා පාර්ලිමේන්තුවට තියෙන්න ඕනේ යම් කිසි වැඩපිළිවෙලක් මේක ගැන විශ්ලේෂණය කරන්න. එතකොට ජාතික වෙළඳ ප්‍රතිපත්තියකින් තොරව මේ කිවිසුම නිකම්ම කියලා පාර්ලිමේන්තුවට දැම්මොත් පාර්ලිමේන්තුවට බලන්න වෙන්නේ මේක පිටකවරේ හොඳයිද නැත්නම් මලික් සමරවික්‍රම ඇමතිතුමාගෙන් අහගන්න වෙනවා මේක හොඳ එකක්ද කියලා. එහෙම නැත්නම් කාට හරි කියවපු කෙනෙක්ගෙන් අහගන්න වෙනවා. ඒ මත තමයි දියුණු දිරට ගන්න. එහෙම වුණත් පාර්ලිමේන්තුවේ අපි දකිනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විවිධ මතවාද එළියේදී පළ කරා වුණත් තමන්ගේ ස්ථාවරය ගැන විවිධ ඒවා සම්බන්ධයෙන් ඒ පක්ෂයේ නායකයා කියන එම පක්ෂ නායකයා ගැන තීරණ මත තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒකදී තමන්ගේ කැමැත්ත කැමැත්ත ප්‍රකාශ කරන්නේ. ඒවලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි අපි දකින බොහොම මන්ත්‍රීවරු එළියට සමහරගෙන මට හිතට එකකෝ මම මේකට කැමති නෝනත් පක්ෂයේ සාමූහික තීරණ මම එකඟ වුණා. ඒව ක්‍රමයක් තියෙන්නේ. ඒ නිසා මේ සමස්ත ජනතාව නෙමෙයි නියෝජනය වෙන්නේ පාර්ලිමේන්තුවේ ඇතුලේ තීන්දුව తీරන ගන්න වෙලාවේදී ඡන්දෙන් පත් වෙද්දි විතරයි ජනතාව නියෝජනය වෙන්නේ. පත් වුණාට පස්සේ නියෝජනය වෙන්නේ පක්ෂ. ඒ පක්ෂවල දේශපාලන වශයෙන් සහ ආර්ථික වශයෙන් ගන්න තීරණ තමයි පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ. හැබැයි ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණොත් වෙළඳ ප්‍රතිපත්තියක් තිබුණොත් බලන්න පුළුවන් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට හරි අනුකාරක සභාවලට හරි මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් මේ වෙළඳ කිවිසුම අත්සන් කරන්න කියලා. හැබැයි මේකේ හොඳම කාරණේ තමයි 2017 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් එකගවන ලද ජාතික වෙළඳ ප්‍රතිපත්තිය. අපි අහනවා මලික් සමරවික්‍රම ඇමතිතුමාගෙන් මේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය කො මේ අධිකරු ජනාධිපතිතුමා කියන්නේ සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ අත්සන් කිරීම සම්බන්ධව 2017 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් එකගවන ලද ජාතික වෙළඳ ප්‍රතිපත්තියට අනුගත විය යුතුයි. අපි දැක්ක කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා අපේ ගරු සෞඛ්‍ය ඇමතිතුමා කියනවා එහෙම මොකකටවත් ප්‍රතිපත්තියක් නැහැ නේ. එතකොට එතුමා නොදන්නව වෙන විදියක් නැහැ නේ. මේ ආණ්ඩුවේ ජාතික ප්‍රතිපත්තියක් තියනවද නැද්ද කියන එක කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා නොදැන හිටියා වෙන්න බෑ නේ. විශේෂයෙන් රාජසේනාරත්න ඇමතිතුමා නොදැන ඉන්න පුළුවන් දෙයක්. එතකොට එතුමා කියන ප්‍රතිපත්තියක් නැහැ. එතකොට එහෙනම් ජනාධිපතිතුමාව ජනාධිපතිතුමා නිවැරදි කරුණු පෙන්වුවේ නැද්ද? අමාත්‍ය මණ්ඩලයට බොරුවක්ද කරේ? මලික් සමරවික්‍රම ඇමතිතුමා අමාත්‍ය මණ්ඩලයේ සහ අධිකරු ජනාධිපතිතුමා නොම කියවලද කියන කාරණා අපි විශ්ලේෂණය කරලා බලන්න ඕන. ඒක අපි කියන්නේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය කියන කාරණේ ප්‍රතිපත්ති මේ වශයෙන්. ඒ කියන්නේ ජනාධිපතිතුමාට හංගන්න හරි වහං කරන්න හරි එහෙම එකක් ජනාධිපතිතුමාට පෙන්වලා තියෙනවා. හැබැයි අපි අභියෝග කරනවා පුළුවන් නම් ගෙනල්ලා පෙන්වන්න මේ රටේ ජාතික වෙළඳ ප්‍රතිපත්තිය කොහෙද කාත් එක්ක සාකච්ඡා කළාද ඒක හැදුවේ? ඒක සිංගප්පූරුවත් එක්ක සාකච්ඡා කළාද හැදුවේ? ඉන්දියාවත් එක්ක සාකච්ඡා කළාද හැදුවේ? එහෙම නැත්නම් තමන්ගේ ගෝල බාලුව ටිකත් එක්ක සාකච්ඡා කළාද? නැත්නම් තමන්ගේ මේ ආයතනවල ඉන්න කළමනාකරුවොත් එක්ක සාකච්ඡා කළාද? ඒ නිසා මේ රටේ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හදන එක මලික් සමරවික්‍රමතුමා හිතාමතාම මගහරලා තියෙනවා. විතරක් නෙමෙයි කැබිනට් මණ්ඩලය නොම ගැවලා තියෙනවා. මොකද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා පැහැදිලිව කියන එහෙම ප්‍රතිපත්තියක් නැහැ කියලා. කොටි මෙතනින් එහාට කියලා එතුමා කියනවා. ඕක හදන්නේ ඊළඟ ජූලි මාසේ කියලා.
ඒ නිසා මේකෙදි තා පැහැදිලිව මේ ඇමතිවරයා දිගින් දිගටම වෙළඳ ප්‍රතිපත්තිය හදන එකෙන් හැංගිලා ඉන්නවා. ඒකට හේතුව තමයි පාර්ලිමේන්තුවට දාද්දිවත් පාර්ලිමේන්තුවේ ක්‍රමවේදය හොයන්න ක්‍රමවේදයක් මේ රටේ නැතිකම. ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා මේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමේ ආරම්භය විතරයි. මේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමේ අනෙකුත් වෘත්ති වේදීන් පෙළගස්සලා ගෙනියන සටනක ආරම්භය විතරයි. අපි දැක්කයි මේ මහජනතාවගේ අදහස මොකද්ද කියලා. මහජනතාවය පැහැදිලිව කියනවා මේ රට සිංගප්පූරුවක් නෙමෙයි කරන්න ඕනේ. මේ රට ලංකාවක් කළා සිංගප්පූරුවටත් මැලේසියාවටත් පේන්න දෙන්න ඕනේ. එයයි කියන දවසක් ඇති කරන්න ඕනේ. අපි ලංකාවක් වගේ වෙනවා කියලා. ඒ නිසා විදේශික මානසිකත්වයේ විතරක් ඉන්නේ නැතුව අර සිවිල් සංවිධානවල ඉන්න සිවිල් සංවිධානයයි කියා ගන්න. හැබැයි සිවිල් සංවිධානවලට විරුද්ධව නඩු විතරක් ගොනු කරන්න ඉන්න සිවිල් සංවිධානයයි කියා ගන්න. අර පුරවැසි බලය වගේ සංවිධාන. මේ වෙලාවේ අපි අහනවා රාජ්‍ය රටේ මේ රටක් රටක සේවාවන් වෘත්තීය වේදිකාණ්ඩ සමස්ත රටේ අනාගතය වෙනත් රටකට ලියලා දෙන ගිවිසුමක් අත්සන් කරද්දී කිසියම් මතවාදයක් දැක්වුවද? එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් මතවාදය මොකද්ද? රජයේ වෛද්‍ය නායක සංගමේ ගත තීරණ විවේචනය කරනවට වඩා තමන්ගේ ස්ථාවරය රටට කියන්නේ. මේකට වෛද්‍යවරුන්ට කතා කරන්න අයිතියක් තියෙනවද? නැද්ද? මේ වෛද්‍යවරු කියන්නේ මේ රටේ පුරවැසියෝ අංක එකට. මේ වෛද්‍යවරු මේ වෛද්‍ය නායක සංගමේ මුලින්ම ඉදන් රට ගැන. රටක් තිබුණොත් තමයි රජයේ වෛද්‍ය නායක සංගමේට අනෙකුත් අයට රටක් තිබුණොත් විතරයි තමන්ගේ රටේ රැකියාවක් කරන්න වෙන්නේ. ඒ නිසා පළමුව රට බේරගන්න රජයේ වෛද්‍ය නායක සංගමේ තීරණ කළ ඉවරයි. ඉන් පසුව තමයි සියල්ලම. ඒ නිසා තමයි අපි තීරණ කළ දින්නේ රටට ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. ඒතර මොන ආණ්ඩුව ආවත් ඒ ආණ්ඩුවට සිද්ධ වෙනවා මේ ලෝක වෙළඳ සංවිධානයේ කියනවා වගේ මේ ලෝක වෙළඳ සංවිධානයේ තියෙන නීති රීතිවලට අනුව ඒ කළ යුතු ගත යුතු ක්‍රියාමාර්ග ගන්න. මුලින්ම යා මැන්ඩේට් එකක් ගන්න ඕනේ. වෙළඳ ප්‍රතිපත්තියක් හදලා තිබුණා නම් ඒ කියන්නේ බලධාරීත්වය. එතකොට මේ බලධාරීත්වය මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවෙන් අරගෙන හරියන්නේ නැහැ. එහෙමනම් මුලින් ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හදන්න හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එතකොට බලන්න පුළුවන් ජාතික වෙළඳ ප්‍රතිපත්තිය ගැළපෙන දෙයක්ද කියලා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුළුවන් මේ ගෙනලා තියෙන වෙළඳ ගිවිසුම මේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලද? එහෙමනම් ඒකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක අරගෙන ජනමත විචාරණයකින් ජනමත විචාරණයකින් මේ සඳහා රටේ අවසරය ලබා ගත යුතුයි. මේ අත්සන් කරන්නේ රටක් සම්බන්ධයෙන් රටක අනාගතයක් සම්බන්ධයෙන් කිවිසුම්. ඒකෙදි මේ රටේ ජනතාව ගැන හිතන්නේ නැතුව තමන්ට ඡන්දෙ දුන්නු පමණින් හිතනවා නම් මේ රට අපිට අයිතිය දුන්නා කියලා. එහෙම හිතපු පාලකීන්ට රටේ ජනතාව පසුව ඉන්න දුන්නේ නැහැ. එහෙම හිතන අයට රටේ ජනතාව ඉදිරියට ඉන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ දේශපාලඥ තේරුම් ගන්න ඕනේ ජාතික ප්‍රතිපත්තිය හදන්න මෙච්චර කම්මැලියයි. ඒ කියන්නේ මේකේ මොකක් හරි හොරකමක් තියෙනවා. නැත්තම් ජාතික ප්‍රතිපත්තිය හදන්න පුළුවන්. ඒ නිසා අපි මලෙක් සම්බුද ක්‍රමතිරට කියනවා අද වෙනකොට මේ රටේ අල්ලස් ගන්න ආකාරය පිළිබඳව සජීවී නිදර්ශන තියෙනවා. ඒ නිසා මේකෙදි අයථා වාසි ලබා ගත්ත අය අපිට එලි කරන්න ඕනේ. මේක හරහා රට පාව දෙන්න සැලසුම් හදපුවා එලි කරන්න ඕනේ. අපි අධිකාරී ජනාධිපතිතුමාගේ ඉල්ලලා තියෙනවා ඔබතුමාට කියපු පරිදි ජාතික ප්‍රතිපත්තියක් මේ රටට නැහැ. තියෙනවා නම් ඒ ජාතික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න කියන්න. අපි ඒ පෙන්නන්නම් ජාතික ප්‍රතිපත්තියක් කියලා ලියවිල්ල ඉදිරිපත් කරොත් ඒ ඉදිරිපත් කරන ලියවිල්ල කොහේ හදපු එකක්ද කියලා. අපි ඉල්ලීමක් කරනවා සහ අභියෝග කරනවා. පුළුවන් නම් ජාතික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න කාත් එක්ක එකතු වෙලා හැදුවේ කියලා කියන්න. ඒ නිසා ජනතාව නොම ගැවමින් කැබිනට් මණ්ඩලය නොම ගැවමින් නැවත වතාවක් තමන්ගේ ගෝල බාරයෙන් යොදාගෙන එමෙතන තමන්ට හිතවත් කණ්ඩායම යොදාගෙන මේ ගිවිසුම් ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පමණක් අනුමැතිය ගත යුතුයි කියන ක්‍රමවේදය පරාජය කරන රජයේ වෛද්‍ය නායක සංගමේ සූදානම්. මෙහිදී රාජ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සෑදී යුතුමයි. ඉන්පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහ ජනමත විචාරණයක් තුලින් මේ සඳහා අනුමැතිය ලබා ගත යුතුයි. එසේ නොකර වෙළඳ ගිවිසුම් අත්සන් කරන්න සූදානම් වුණොත් ඒ හරහා රට සහ රටේ නූපන් පරපුරක උරුමය විකුණන ලෑස්ති වුණොත් ඒ සඳහා තීන්දුව තීරණ ගන්න රජයේ වෛද්‍ය නායක සංගමය දෙවරක් හිතන්න ඒ සඳහා මුළු රටක් පෙළගස්සන්න රජයේ වෛද්‍ය නායක සංගමය සූදානමින් ඉන්නවා.